Piyabana Munissam. I'm not going to be able to get a little bit of a යකඩ පවා උණු කිරීමට ආදරයකට හැක ජීවිතේ පසාරු කළ යකඩ ආදර දුන්නේ හරිනේ ඔයාගේ ආදරෙත් මත උනේ මූනිස්සමකින්නේ පියාඹනා මූනිස්සම ආදරය ළඟ නැවතුම මන් දන්නා ඔයාගේ ආදරේ නැවතුනේ නිත්‍යගාව කියලා එතකොට වා මාව ආශ්‍රය කරේ What do you mean? Shakya, Mama, eat Pelua. Ipakshan Akatuma, Samaning, Minik Tolusan, the nanny. It a Rajiva Mitchrusan the Kilam Kalpanakara. Ipakshan Akatuma to Orne Magi Uttare Nevene Machang. Eat Orne Magi Uttare Samajagatan. Kalamau Palkaladan. It took a Puluan Nishan. Rajivagi පොඩි ඉතෙක්ගේ මව කපලා දාන්න. ඒ කියන්නේ ශාක්‍ය ඔයා මුකුත්ම කරන්න නැතුව ඉන්නද කල්පනාව? ඔව්. දැන් මහන්න බර ගහලා මොනව කරන්නද මචං? ශාක්‍ය මිනිස්සුන්ගේ මතය වෙනස් වෙමින් පවතින. විපක්ෂෙන් ලොකු කැම්පේන් එකක් පටන් ගන්න. ඔය මොන කැම්පේන් කරත් මිනිස්සු අපිට එක්ක ඉන්න. ඔබන් මන්ද වැඩි කාලයක් ලංකාවේ ඉන්නේ නැහැ. මයික් වෙන්ද ඕස්ට්‍රේලියාව යන තීරණය කරා. හදිසි වෙලා තීරණ ගන්න එපා මන්ද. මේක මං හදිස්සියේ ගත තීරණයක් නෙමෙයි. කොහොමද දැන් මේ මං කරන ජොබ් එකත් එක්ක මට එන තායජනත් එක්ක මණික්මන්ටම යන්න වෙනවා. අනික මම ස්කෝල් එකට ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ නිසා අවුලක් නෑ. කොමාරි, වාගේ ජීවිතයට ගැළපෙනවා කියලා හිතන හොඳම තීරණේ අරගන්න. මොක්ෂ කැමැති මෙහෙ ඉන්න. ඉතින් ඔයාව ගැළපෙන්න යාට කවදාවත් කටින් එහෙම දෙයක් කියලාවත් නැති කෙනෙක්ට මං කොහොමද මන්ද ආදරය කරන්නේ
මට හිතනවා එයා ඔයාට ළඟදිම කියයි කියලා. අපිට එහෙම කියන්න බෑ නේද? එයා විහිළුවට වගේ ගොඩක් වෙලාවට එක එක දේවල් කියනවා. එහෙම පෙන්නනවා. එයා ටික කමුතු කෙනෙක්. හැබැයි එයා මට කිව්වා එයා ඔයාට ආදරෙයි කියලා. මටත් කිව්වා. ඔයාට ආදරෙයි කියලාත් කිව්වා. හේ ශාන්ත, රිකාඩ් ඔක්කොටම. ඔවිදි ඒ විහිළුවටනේ කිව්වේ. ඒකයා මටත් කිව්වා. හැබැයි යා මේ පාර අවධාරණය කළම කිව්වා ඔයාට විතරයි ආදරේ කියලා. එයා එම් කිව්වා. ඔව්. ඔයාට විතරයි ආදරේ කියලා කිව්වා. ඉරහිනා මගේ නම් යනවා නිත්‍ය. අපි ආයි හම්බු නොවෙන්න පුළුවන්. පියාඹන මුනිසම්. ශාක්‍ය, හැබැයි දිනන්න නම් ඔය සාම්ප්‍රදායික වැඩ ටිකක් කරන්න ඕන. පෝස්ටර් ටිකක් ගහලා, ලීෆ්ලට් කැම්පේන් එකක් කරලා, ෆේස්බුක් කැම්පේන් එකක් කරලා තමයි අපි මේ වැඩේට බහින්න ඕන. ඇග්‍රීඩ් මචං. මම මේ පෝස්ටර් ගහන්න එපාවත්, ලීෆ්ලට් බෙදන්න එපාවත් කියනෝ නෙවෙයි. මිනිස්සුන්ට අපි ගැන දැනගන්න සන්නිවේදන මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ ගැන කතා දෙගන්නේ මං කියන්නේ පළවෙනි දේ මාධ්‍ය වෙලා බෑ කියලා. ශාක්‍ය, අන්තිමේදී වෙන්න ඕන දිනන එක. දැන් බලන්න රජින්, කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි කරලා පෙන්නන්නේ. මචං, කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලේ ගන්න අමාරු නෑ. නමුත් ඒ ගත්තු බලේ පවත්තකට යන්නයි අමාරු. පෝස්ටර් ගහලා, සම්දර්ශන කරලා, ලීෆ්ලට් බෙදලා, කටවුට් ගහලා බලේ ගන්න පුළුවන්. නමුත් ඒ බොරුවට ගොඩනගපු ප්‍රතිරූපේ පවත්තගෙන යන්න බැරුව මිනිස්සු ඉස්සරහා බොරුකාරයෝ වෙලා ලැජ්ජාවට පත් වුණා. ජීවිතේ නයි බේරගන්න. ඒක නම් ඇත්ත තමයි. හැබැයි ශාක්‍ය, විපක්ෂ නායකතුමත් වැඩකාරයා. මැච් එක අතට ගත්තොත් ගහලම තමයි ඉවර කරන්නේ. මචන්, දේශපාලනය කියන්නේ වන් මෑන් ෂෝ එකක් නෙවෙයිනේ. සෙනරත් රණසූරිය කියන්නේ දක්ෂ දේශපාලක්. පිළිගන්න. හැබැයි මිනිහා වටේ ඉන්න ටීම් එක හරියන්නේ. ඒකට ඇත්තක ගමනක් නෑ මචන් මිනිහට. අපිට නියම කණ්ඩායමක් ඉන්නවා. අපි එක කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. මචන්, දැන් ඉඳන් ඔය පෝස්ටර් ගහගෙන අපි දඟලන්න අවශ්‍ය නැහැ. ශාක්‍ය, අපි ඔක්කොම කැමති ඔයා මේ මැච් එකේ ඉස්සරහින් යනවට. මම විතරක් නෙවෙයි මචං. අපි හැමෝම ඉස්සරහින් යන්න ඕන. හැබැයි අපි ඒකට හරි මොහොතෙනකන් ඉන්න ඕනේ මචං. ඒ විතරක් නෙවෙයි. ඒ වෙනකන් අපිට පවර්ලා තියෙන වගකීම්ට අපි හරියට ඉෂ්ට කරන්නත් ඕනේ. එහෙම නැතුව මචං අපි කාටවත් ගොඩේමක් නැහැ. වෙන්න මචං, මම ගන්න ඕනේ. ආ, ඕකේ. අලුතුමා. ඔව්. ඔ බයි බයිබලද? නෑ බෝ, මේ ඇනටොමි පොත. අමාරුවෙන් හොයාගත්තේ. ෂා. රූප තමයි දිඹාන. මේ මොකද තත්තේ? සත්‍යනායිත රවුලක් නෑ බා. මම හිතන්නේ හෙට වගේ වෙනකොට ටිකට් කපයි. අතේ තියෙන පොඩි තැලිල්ල. ඒක තමයි අවුල මේ. මම හිතන්නේ ඒක මොන්ටර් කරනවා. අවුලක් වෙන ගන්නේ. මේ ඇන්ටි මොකද කියන්නේ? සූර්ය සේන මාස්ටර් බයිනෝද? නෑ ඇන්ටි, සූර්ය සේන මාස්ටර් නම් බයින්නේ නෑ මේ. හැබැයි කිත්මලයන් නම් බයිනෝ. එහෙම ඇන්ටි
කියන මේ මාස්ටර් වෙනකොට ඇන්ටි එතන හිටියනම් කෙලින්ම අරුගේ ඔළුවටම දමලා අරනවා කියලා කොහොමද? මාස්ටර් මොකද කියන්නේ? මාස්ටර් මචං ඇන්ටි බාන්න ඕන කිකි හුල් හුලින්. ඔය අර කිත්මල මොකද කියන්නේ? මචං ඇන්ටි බාන්න යන්න කියලා මට බනිස් වගේක් දුන්නේ. මං ඉන්නේ ගාවේ බනිස් ටික දුන්න මේ බල්ලට බල්ලවට රැවුණේ කො. සිරා කියන්නේ. ඒ ගල් බනිස් ගැන ඉතින් කතා කරන්නේ නැහැ. මම කෝරිකා. ගියා බා. ගියා පොඩි වැඩකට. දැන් එයි. ආමේ. මාර්සි ඉන්නකෝ. මට හිතෙන ඉදිරිය බා. අපේ මේ ඇන්ටි ගේ සූර්ය සිනේ මාස්ටර් කී මේ මොකක් හරි මල් කරන සීන් එකක් තියෙනවා. මැසිදරාට කියන්නේ. බලපන්. ලියන්නේ මේ පොළු පාරකින් පවා ආදරේ මතුවී හැක වගේ සීන් එකක් තමයි යන්නේ. ඒ කොහොම හරි හරි ගියොත් නම් හොඳයි. දැන් ඇන්ටි කොහොමත් බෝඩින් ෆීස් රුපියල් 500කින් වැඩි කරන්න ඉල්ලලා තියෙන්නේ. අපිට පුළුවන්ගේ 500කින් අඩු කරගන්න වැඩේ. 500කින් නෑ කෙලින්ම බෝඩි මම ලියලා දෙන සීන් එකක් තියෙනවා. මේ මට බං පොල්ලෙන් ගැහුවා වගේ බඩගෙන මොන හරි හදාගමුද කියලා. වගේ මොකද ඇඟවල දෙනවා මචං. හරි හරි. මේ මට තේහෙකුත් අරන් ඉන්න. හරි හරි. සර් මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. සර්ගේ ෂෙඩියුල් එක බිසිද? No, it's okay, it's okay. මොකද කියන්නේ? සර් දන්නවනේ මං කාලයක් තිස්සේ බුලට් ගේ කේස් එක ෆලෝ කරනවා කියලා. ඔව්. ඔයා මාව අප්ඩේට් කරනවනේ. ඔව් සර්. හැබැයි මට එක අවුල් සිද්ධියක් වෙලා තියෙනවා. සර් ඒක පැහැදිලිවම කිව්වොත් මානතර්ජනය. අපි ඔයගොල්ලන්ගේ ආරක්ෂාව ගැන කොහොමත් හිතන්න ඕනේ. ඒ තමයි ඉතින් ඔයාලට මේ වගේ ත්‍රේඩ්ස් ඕන තරම් ඇවිල්ලා තියෙනවා. ඔව් සර් මට මේ වගේම ඕන තරම් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ කතා කරපු මිනිහා ගොඩක් භයානකයි. මට ඒක ෆීල් වුණා. එහෙමද? හරි. කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා මම ඔයාලට කියන්න. අපි ඒක කරලා බලමු. ඇයිස මිනිස්සු මේ ඇත්තේ ඉලිනවට මෙච්චර බය? මන්දා ඇත්ත කියන්නේ හරියට තුවක්කුවෙන් ගැස්සුණු මූනිසමක් වගේ. ඒක බොරුව විනිවිද යනවා. ඒකයි. සර් ඒක හොඳයි ආටිකල් එක හෙඩ්ලයින් එකට. හරි මෙහෙම කරමු. වා දැන් මේක මේ එක්කෙනත් එක්ක කියන්න යන්න අවශ්‍ය නැහැ. වා දැනට කරගෙන යන වැඩ ටික ඔහොම කරගෙන යන්නකෝ. අපි බලමු මොකද කරන්නේ කියලා. පියාඹන මුනිසම් ගෙදරට අවශ්‍ය හැම දෙයකටම වැඩි මිතිරියක් කීල්ස් දෙතින් අවුලක් නැහැ. පොඩි මේ අයිති කරන පොඩ්ඩක් කියවන නේද? කතාවට අහු වුණාම ගැලවෙන්න බෑ. කෝච්චියට අහුන වගේ තමයි ඉතින්. හැබැයි නිදාහත ඉන්න පුළුවන් තැන ඈ. කරදරයක් නැහැ තමයි අයියේ. කෑම ටික තමයි පිටින් ගන්න වෙන්නේ. මේ පැත්තේ බෝඩින් කාර්ය කොහමද තින් කඩින් තමයි මල්ලි. ටිකක් කල් ගියාම හුරු වෙයි. යන් මම මේ පාකේ පැත්තට යන්න. කමක් නෑ අයියේ උදේ පාන්දර එහෙම හරි නෑනේ. පිස්සුද මල්ලි. ඔන්නෝ කීයක් හරි දෙන්න දවස සලුවෙන්න. ඒ ඇති. යයි යයි. හරි අයියේ එහෙනම් යන්නකෝ. රාජීව්
මංගාව පොඩි අයිඩියා එකක් මොකද්ද ලොක්ක කියන විදිහටම හැමදාම දේශපාලනය කළ හරියන්නේ නැහැ රාජීව් මං හිතුවේ සෝෂල් මීඩියා වල බොරු නිවුස් එකක් ගහලා පොඩි කැම්පේන් එකක් කරා ඔව් ලොක්කගේ මහත්මා දේශපාලන මට දැන් පාවලා තියෙනවා ඒකනේ ඒකනේ දැන් අපි පොඩ්ඩක් මේ ඡන්ද ගැන පොඩි හාවකුවක් යවන ආණ්ඩුවට ජනමතය අඩු කියලා. ඊට පස්සේ ආයෙත් අපි තව කැම්පේන් එකක් කරනවා ආණ්ඩුව ඡන්දෙකට යන්නේ ඡන්දෙ කල් දානවා මොකද ජනමතය අඩු නිසා. මරු වැඩේ. අපි දියෝ ගන්න පැත්තට ආණ්ඩුවත් අපේ ගොන්ඩුව කබරන. විපක්ෂිකල අඩු ගන්න අපේ කමුතුවක් තියෙනවා. හැබැයි අපිටත් මේ වෙලාව වෙන්න ඕනි එකනේ. අපි ඊට පස්සේ තර්කයක් ගොඩනගනවා. ඇයි ආණ්ඩුව ඡන්දෙකට යන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝගේ මාධ්‍ය සාකච්ඡාවල් කීපයකට අපේ මිනිස්සු දම්මන අපිව ප්‍රශ්නෙම අහනවා. එහෙමනම් මෙහෙම. බිම් මට්ටමේ ඉඳලා මතය හදන්න ඕනේ අපි. ආණ්ඩුව ඡන්දෙකට යන බයයි. බය වෙන හේතුව ඇවිල්ලා ආණ්ඩුව ඡන්ද පදනම එන්න එන්නම අඩු වෙනක් කියලා. නේ? අපි ඒත් එක්කම ඔබ කැම්පේන් එකට ඊට පස්සේ ඇඩ් කරගන්න ඕනේ ඔය මිනිසුන්ට බඩු මිල වැඩිවීම රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන එක ගැන ඊට පස්සේ බදු බර වගේ මිනිසුන්ට නිකන් දැනෙන ඉෂුස් ටික තියෙන්නේ ඒ ටිකත් හිමීට ඔබට දාගන්න හොඳයි මේවා පටන් ගන්න සෝෂල් මීඩියා කැම්පේන් හිටමු පටන් ගන්න නම් බලමු ඔක්කට කියන්න ඕනේ මුත් එහෙම නේ හැබැයි තින් ලොක්කගේ මොකක් හරි ඉෂුව එකක් ආවොත් ඒක ෂේප් කරගන්න ඕනේ ඔය මගේ ලයිෆ් එකේ අන්තිම වෙනකම් අපි කළා ඔයා